लंका गुरु संघ में प्रधान लेखक जोसेफ स्टालिन महता अब तुम आगे मैं वार्ता होती ना दिवे ने बात तेरे उगाना नहीं मने आई की ला मुकद्दे आप ही एम प्रकाश करना है पत्ते पत्ते दे बे पत्ते ने अब तुम आगे बिंदुरे गुंडा रहती है ना मैं पत्ते वाले दार जब मैं मुकद्दे के में तीन में मुकद्दे गैटरलो विषद ने तेरे उगाना नहीं मने जोसेफ स्टालिन एम आई किया අපි පැහැදිලිව කියලා දෙන්නේ අපි දැනට මේ පිළිබඳ සාකච්ඡාවක් කියලා දෙනවා මේ ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්තුමක් ගන්නවා පෞද්ගලික 16 වෙනිදා අධ්‍යාපන ලේකම්තුමත් එක්ක සාකච්ඡාවක් තිබුණා ඒ සාකච්ඡාවේදී අධ්‍යාපන ලේකම්තුමත් කිව්වා මේ සම්බන්ධයෙන් තීරණ ගන්න එතුමාට බෑ මේක මුදල් අමාත්‍යාංශයක සාකච්ඡාවක් අරගෙන මේක විසඳන්න ඕනේ කියලා ඉතින් ඒ අනුව සාකච්ඡාවක් ඉඳලා මේක විසඳන්න කියලා අපි කියන්නේ විසඳුවොත් තමයි මේක ඉස්සරහට යන්න පුළුවන් කියලා කාරණා संबंधी මොකද සාකච්ඡා කරලා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපිට පැහැදිලි කිරීම සහ අපේ යෝජනා දෙකක් තියෙනවා ඒව ගැන කතා කිරීමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ඒක කරන එක කරන්න කියලා අපි කියන්නේ ඉස්කෝලේ පටන් ගන්න ඉතල ප්‍රධාන වශයෙන් ළමයි වගේම ගුරුවරු විදුහල්පතිවරුත් පාසල අවශ්‍යයි. ඒක නිසා සියලු ප්‍රශ්න කතා කරලා අවසන් කරන්න පුළුවන්. අපි පැහැදිලිවම ලෑස්ති සාකච්ඡා කරමු මේ සම්බන්ධයෙන්. ජෝසෙෆ් ස්ටාලින් මහත්මයා දැන් මේ මන්ද මැදිහත් වෙ ඉන්න වෙලා මට පුළුවන් ද කියලා මේ පුළුවන් තරම් උත්සාහයක් දැම්. දැන් අපේ ගුවන් විදුලි සංස්ථාවෙන් එහා පැත්තේ තියෙන රූපහාරියෙන් දැන් පඩි ගෙවන්න සල්ලි නැහැ. දැන් හතර දිග් භාගෙම දැන් අපි සල්ලි ඉල්ලනවා සල්ලි හම්බෙන්නේ නැහැ. 45 කිලෝමීටර 30යි යම් වෙන සමහර තැන්වල හම්බ වෙන්නේම නැහැ. දැන් මේ ඔබතුමා දන්නවා අපි අලුතෙන් ගියද ඔන්නේ අද ලංකාව මේ හොම්බෙන් යන තත්යකට ඇවිල්ලා තියෙන මුදල් ප්‍රත්‍ය උඩ අද විදේශ සම්පත් නැ විදේශ විනිමයත් නැ යම් යම් දේවල් ගැන කොටිම රජයේ සේවකෙන්ට පඩි නඩි ගවා ගන්නත් බැරි තත්යකට රජයේ පත් වෙලා තියෙද්දි ඔබතුමන්ලා මේ දැන්ට අවුරුදු 24කට ඉස්සෙල්ලා ඉල්ලපු ඉල්ලීමක් මේ වෙලාවේ මේ විදිහට උඩට අරගෙන ළමයින්ම මේ විදිහට ළමයින්ට උගන්වා නොසිටීම නැත්තම් ගුරුවරු වතෙන් ගුරුවරුන්ට කටයුතු කරන්න ඉඩ නොදීම හරිද පහදිලිවම කියන්න ඕනේ දැන් මුදල් නැහැ කියන කාරණාව සම්බන්ධයෙන් අපි ගත්තම දැන් ජොස්ටල් ප්‍රනාන්දු වගේ අමතිවරු කියන මුදල් තියෙනවා කියලා තිවෙරක තිබි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේ ප්‍රශ්නික පැත්තක ඒක අනිත් පැත්තෙන් ඔබතුමාට කියන්න ඕනේ අපේ ප්‍රශ්නේ අවුරුදු 24ක් දිග්ගැසල ප්‍රශ්නයකට තමයි විසඳුමක් දෙන්න වර්තමාන රජය කැබිනට් පත්‍රිකාවක් බාලා ඒ වගේම සුබෝධනේ කමිටු වාර්තාවක් දැල්ලේ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරනගෙන ආවේ. අපි දැක්කා මේ සුබෝධනේ කමිටු වාර්තාව හැදුවෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණයක් තියෙනවා. ඉතින් මම පෞද්ගලික දවස්වල කිව්වා දිනියෝ මේක දැන් ක්‍රියාත්මක කරන්න බෑ කියලා. එතකොට අපි ඊටත් පීවර පස්සට අරගෙන අමාත්‍යනු කමිටු කරපු යෝජනාවක් තියෙනවා සුබෝධිනී කමිටු වලට අපි වස්සාත්තල මෙල්ලන්නේ. අපි පැහැදිලිවම සුබෝධිනී කමිටුවෙන් පල්ලෑට ඇවිල්ලා විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩල අනු කමිටු ඉදිරිපත් කරපු ගැටු යෝජනාව කොටස් හතරකට දෙන එක එක කොටසක් වශයෙන් දෙන එක පිළිබඳ කතා කිරීමයි. මේ කතා කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒක උඩ දැයක කොටස් හතරවල දෙන්න දෙක අම්බෙන දෙයක් නෑ. ඒක නිසා ඒ සම්බන්ධ තීරණ ගන්න බෑ කියලා අධ්‍යාපන ලේකම්වරයාට ඒ වගේම ඔබතුමාගේ කතා කරලා විශේෂයෙන්ම සම්මතක මාක බලපෑම් කිරීම බලපෑමක් අපි කිසිම කාටවත් කරලා නැහැ පැහැදිලිවම බලපෑම් කරාය කියලා පොලිසිය සුළු පැමිණිලි අංශය කරන ඕන විභාගයක් කරන ඕන එකක් දීලා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ යවුවා. නමුත් ඒකෙන් පැහැදිලිලා එම දෙයක් නැහැ කියලා. එතකොට දැන් බලපෑමක් මෙතන නැහැ. ඔය නිකන් කරන ප්‍රචාරය විතරයි. ඒ වගේම අපි පැහැදිලිවම කියන්න ඕනේ දැන් මේ කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇයි සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්න බැරි. අපි පැහැදිලිවම කියන්නේ අධ්‍යාපන කටයුතු අපි අයින් වෙලා නැහැ. පැහැදිලිව අධ්‍යාපන කටයුතු දෙන ඉස්කෝල පටන් ගත්තට පස්සේ ඒකට දැන් තිබ්බේ ඔන්ලයින් අධ්‍යාපනය. ඔන්ලයින් අධ්‍යාපනය කියලා කියන්නේ ගුරුවරු සහ විදුහල්පතිවරු තමන්ගේ මුදලින් කරන එක. කිසි ලෙසකින් ආණ්ඩුව සත පහක් දුන්නේ නැහැ ඔන්ලයින් කරන කාටවත්. ඒක සම්පූර්ණයෙන් කරේ ගුරු සහ විදුහල්පතිවරු තමන්ගේ අතින්. ඒ ක්‍රියාවලිය අපි දැන් 7 මාස 12 වෙනිදා දැන් අපි නතර කරලා පොඩ්ඩක් ඊට පස්සේ ऑनलाइन ඒ කරපු ඔන්ලයින් ක්‍රියාදාමය තමයි නතර උනේ මේක මාස ගානක්
दिग्गट मस दिग्गटिकाइन अध्यापन प्रश्न स्थिर सार विशद मध्य अध्यापन लेखर असम दिखी दिग्गट मत कथागर कथागर तीन अक्री साक्षाकर आरंभ स्टाली महत्या दम्मी अपी कथाग्रहणे रटे महाजनता इसराबिट ए रटे महाजनता तमाई तमुन्नांसलगे गुरुरुंट पडिगेवन्ने दैन गत्ता अपिट मे अपी कथा करनवट अपिट वटुपक् एहेम लबेन्ने हबै ए कथा करनट मम मुसल दिना होयेनवा दैन ए लेखन्तुमाट पडिगेवन्ने आंडुव पावत्तगेन यन्न पडिगेन ए निसा रटे महाजनतावट अपी मेक गन कथा करमु रटे महाजनतावट तेरेन्न कथा करमु दैन ओबतुमल्ला गिहिल्ला इस्कोले उगन्नन्न කලයිතු පළවෙනි කාර්යයේ සාකච්ඡාවක් කියනවා මොකද්ද ඒ සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ පහදිලියෝ බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපක අමාත්‍ය අනුකමිටුව විසින් පෞගිය 8 වෙනි මාසේ 30 වෙනිදා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක් තියෙනවා ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා ඒකෙන් අපිට වැටුප් යෝජනාවක් දීලා තියෙනවා 2018 අධ්‍යාපන මාසේ ඉදිරිපත් කරපු වැටුප් යෝජනාව ඉතින් ඒක දැන් වුන් සඳහන් කරන කොටස් හතරකට දෙන්නවයි කියන කාරණා ඉතින් කොටස් හතරකට දීම වෙනුවට ඒක කොටසක් ඇත්ත දෙන්න කියලා අපි කියන්නේ මොකද ඒකෙන් ගුරු සේවය තුනේ දෙකේ එක්කෙනෙක්ගේ වැටුප් වැඩිම රුපියල් 937යි මාසෙකට කොටස් හතරකට දුන්නා संबंधी इतिहास මේ ප්‍රශ්න සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා දැම්මත් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ මේ කැබිනට් පත්‍රිකාව දාපු පමණ මේ ක්‍රියාත්මක වෙන්න කැබිනට් පත්‍රිකාව දාපු සතියේම අධ්‍යාපන ලේකම්වරයා මාධ්‍යවලට නිවේදනයක් දාලා තිබ්බා සිකුරාදාන කලින් අපි චක්කල බැබ්බත් ක්‍රමයේ සම්බන්ධයෙන් නමුත් ඒක නිකුත් වෙන්නේ නැහැ ඉතින් ඒ වගේ බලපතර ප්‍රශ්න තියෙන එක නිසා විශ්වාසයක් ඇති කිරීම අවශ්‍යයි මේකෙදි ගුරුසා විදුවල්පතිවරුන්ට විශ්වාසය ඇති කරන වහාම මේ තීරණේ ක්‍රියාත්මක වෙන ආකාරයේ ඒ සම්බන්ධයෙන් විද්‍යා සමිතියට සාකච්ඡා කිරීමක් තමයි අපි ඉල්ලන්නේ भाडागारे पतुल पेन तत्वेलाहायकिंगतर मुदल गेवाण पुल अंक्रम हदागा पुल अंक्रम अत्ते किसी साक्षात्कार विविध मतवाद विविध दीवाट विरुद्ध बोर आंदुपक्ष බොරු පැමිණිලි දැමීම වෙනුවට මේ පිළිබඳ සාකච්ඡා කරනවා මම කියලා තීන්දුවක් ගෙනෙන්න කරන්න ඕනේ ඒක නැතුව මේක මඩ ගහලා මේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ උවට මේ ඔය වෙන්නේ අපි ටිකක් තවත් ඉස්සරහ යන්න එක ඒක නිසා අපි කියන්නේ මේක සාකච්ඡා ප්‍රවේශයේ
गुरु महत्व दिमाउपियो इसराट सटे देखट निर्माण अभी विविधाकार विविध तीन तीर राज्य तीन अभी प्रजातंत्रवाद निर्माण कर विश्वास अध्यापन लेखन तुम महाचार्य कपिल पेरेरा महात्म कथाभाकर बलापुर उबतुमत्गन इन मे रेडियो एक तेरे मनोदापी मे कथाकर मे प्रश्न जाल मे तुम दांड बलापुर स्टालिन महात्म्य कथाकराट गुहनिस्ताट भौमस्तुति अभी तत्व कहुमारी मे प्रश्न निराकरण कर भौमस्तुति कथाकलाट महाचार्य कपिल पेरेरा महात्म्या गुण गहन आगन हितिया ने मे स्टालिन महात्म्या कथा कर स्टालिन सर वृत्तीय समिति लेखांवरेक अध्यापनामात्यांशे लेखांवरेक लखियाने गरु जनाधिपतिमा पत्करला माव राजे निलधारी एक विधेयट तट माँ खटुतुकने समस्त उभवत मावत निर्माण करपु लंकावे तेन हुदम माही विश्वास करने विधेयट उबतुलनुत मातुलनुत विद्यामान विनवना अध्यापने किन प्रबलम अवीन तमाय उब सह मम सह मे समस्त රටවැසියා නිර්මාණය වෙලා තියෙන්නේ ඕනෑම කෙනෙක්ට තරාතිරම කෙසේ වෙතත් මේ අධ්‍යාපනය කියන ප්‍රබලම අවියෙන් සමන්විත නිසා තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ නිසා මාගේ භූමිකාව තමයි වෘත්තීය සමිති භූමිකාව නෙමෙයි මගේ. මට කියන්න තියෙන්නේ ස්ටාලින් සර්ටත් ඔය සියලු දෙනාටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට කිසි දවසක කිසිම කෙනෙක්ට ඒ අයගේ අදහස් වලට සිරු දේවලට ගරු කරන ගමන් කිසිම දෙයකට පරිභව කරන විදිහට නෙමෙයි මම වැඩ කරන්නේ. රජයේ ගෞරවය සහ මගේ අම්මා මට කියලා තියෙන්නේ
ඔබව මේ ලෝකට බිහි කරපු අම්මගේ තාත්තගේ මූණේ දැලි ගන්න නැතුව ඔබගේ කටයුතු කරගෙන යන්න කියන එක මම ඔබගේ කිව්වට අපේ අම්මා කියන්නේ උඹගේ කියලා ඒ අම්මා කියන නමුත් එහෙම කියන්න හොඳ නැහැනේ නමුත් ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා පත් කරලා තියෙන්නේ මේ රටේ මිනිස්සු තට ඒ මිනිස්සු වෙනුවෙන් මා ගෞරවය කෙලෙසන් නැති වෙන විදිහට වැඩ කරන්න ඕනේ සමා ස්ටාලින් සර්ටත් ඔය සියලු දෙනාට කියන්න තියෙන්නේ මේ දරුවන් වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ ඔබ ඔබේ වෘත්ති අර්ගලය දිනලා තියෙන්නේ මොකද මා එක අහගෙන හිටියා සුබෝධනී කමිටුවේ එක පියවරක් විදිහට මේක දෙන්න කියන එක මා පැහැදිලිව අපේ සභාපතිතුමනි ගරු මා කියන්න කැමති මාගේ අවබෝධය හැටියට මම ඒ සීල දිනාට පහදලා දෙනවා මේ රටටත් පහදලා දෙනවා මේ සුබෝධනී කමිටුව කියන එක දෙන්න පුළුවන් නම් මේ රටේ දරුවන්ට ආදරය කරන ගරු ඩලස් සලහපෙරුම ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච සහ ගරු විමල් විරස ඇමතුමා ගරු මහින්ද අමරවිර ඇමතුමා ගරු ප්‍රසන්න රන්තික ඇමතුමරා තමාගේ කාලය එක එල්ලේ කැබිනට් අනුකමිටුව විදිහට පැය 30 ගණනක් ඒ ස්කුරු මේ මහින්ද 30 ගණනක් විතර වෘත්ති සමිතියත් එක්ක කතා කරලා ඒක දෙන්න පුළුවන් නම් එතුමා දෙයි ඒ කමිටුව දෙයි ඒකේ සර් ගාන දෙකක් තියෙනවා මේකේ ගාන බිලියන 70යි ඒක පැත්තකින් තියන්න අනිත් එක තමයි මේකෙන් කියන්නේ මම හිතන්නේ ජෝස් මයිත් එක විරුද්ධ වෙයි කියලා ඒකට ඒක දෙන්න බෑ කියන ඒ සිහිනේ අතාරින්න ඕනේ මොකද ඒක වැටුප්පහා සේවක සංඛ්‍යා කොමිෂමේ මේ සේවක සංඛ්‍යාවකින් ඒක ප්‍රතික්ෂේප කරේ ඒකේ තියෙන්නේ ගුරු සේවය විදුහල්පති සේවය ගුරු අධ්‍යාපනක් සේවය ගුරු උපදේශක සේවය සියලුම දෙනා ගේනවා අධ්‍යාපන පරිපාලන සේවයේ එක ශ්‍රේණියට අනිත් ඒවට සමාන්තරව ඒතකොට SL1 SL1 කියලා කියන්නේ අධ්‍යාපන පරිපාලන සේවය විතරක් නෙමෙයි පරිපාලන සේවයේ ඝනකාය සේවයේ සියලුම දේවල් එතකොට ඒක කියන්නේ 914,000කට මේ බාර් අනිත් එක ගේන්න කියලා 500,000 ගණන් වල තියෙන වාර්ෂිකයක එතෙන්ට ගේන්න කියලා එතකොට ගරු සභාපතිතුමනි ඒක කරන්න බෑ ඒක කරොත් එහෙම සමස්ත රාජ්‍ය සේවයේම අර්බුදකාරී ඇති වෙන කෙනෙක් තමයි වැටුප්පහ සේවක සංඛ්‍යා කොමිසම මේ කරන්නේ. ඒ නිසා ඒ ගැන කතා කළොත් වැඩක් නැහැ. ඒ නිසා මම මගේ දැනීමේ හැටියට මම උන්ට අවබෝධ කරලා දුන්නේ ඒක ගැන කතා කරන්න එපා. නමුත් වැටුප්පහ සේවක සංඛ්‍යායකින් නිර්දේශ කළා තියෙන්නේ කිසි ගැටලුවක් නැතුව දෙන්න පුළුවන් කියලා තියුනේ මහ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 8.92ක එකක් තමයි සමස්ත එකට යන්නේ. ඒ කියන්නේ ගුරු සේවයේ තියෙනවා අපස උසස් පෙළ ඊට පස්සේ ඒක 3-2 ඒක තමයි අඩුම එක එතුමා කිව්වා 918 කියලා ඒක වෙනම කතාවක් නමුත් මේකේ තියෙන ස්තර ටික තමයි 3-2 3-1 2-2 විදුහල්පති සේවයේ 3-2-1 ඔය සම්පූර්ණ ස්තරවලට 108.15 සිට 119 දක්වා මේ වැඩි වෙච්ච රුපියල් බිලියන 8.92ක් අර අනුකමිටු හමුවෙත් සියලු රටවැසියන් හමුවේ තිබුණා එහෙම තියෙද්දී ඒ අනුකමිටුව මේ අනුමත කරන්නේ රුපියල් බිලියන 33ක් වෙච්ච 2018 ඉදිරිපත් කරපු සියලුම වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් 2018 පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ප්‍රබල ඇමතිවරු ඉස්සරහට මේක දාලා අමාත්‍ය මණ්ඩලෙවත් ඒ වකට තිත අමාත්‍ය මණ්ඩලත් මේක අනුමත කරේ නැහැ. ඒ වෙනුවට වුන් කිව්වේ මේ ගැටලුව විසඳන්න ඕනි කියලා එතනත් ලොකු ප්‍රබල අනුකමිටුවක් දාලා ඒ අනුකමිටුවෙන් ආවේ මොකද්ද ගරු රණවීර වික්‍රමසිංහ අගමැතිතුමා හිටියා ගරු මෛත්‍රීපාල අතිගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒකේ මම කියව බැලුවා ඕ මේක තමයි සත්‍ය මේ වර්තාව තියෙන මම පරිශීලනය කරා එතකොට ඒ රුපියල් බිලියන 33ක දැන් තියෙන එක ඒක අනුමත කරේ තියා ඒ ගැන ගත්තේවත් නෑ අමාත්‍ය මණ්ඩල නමුත් මේ රජය සෞභාග්‍ය ප්‍රතිපත්ති අනුව ඒ අනුකමිටුව කරේ ඒක ප්‍රතිපත්තියක් විදිහට මේ ඒගොල්ලෝ නිර්දේශ කරා නිර්දේශ කළා මේ ගුරු උපදේශක විදුහල්පතික සංගුත සේවාව කිරීම. එතකොට ගරු චමල් රාජපක්ෂ ඇමතුමාගේ නිර්දේශ අනුව අර කියන අනුකමිටු වාර්තාවේ හතේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම කරන්න ඕන කියන එක මේ අමාත්‍ය මණ්ඩලයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිටින ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිටින අමාත්‍ය මණ්ඩලය අර කියපු රුපියල් බිලියන 33 අනුකමිටුවේ වාර්තාව අනුව ප්‍රතිපත්තිමය විදිහට පිළි අරගෙන ඒක
මේ අයවැය යෝජනාවක් අනුව රටේ මුදල් තත්ත්වය මගේ මතකෙන් මම කියන්නේ රටේ මුදල් ඔබ කිහිලා කියවලා බලන්න කැබිනට් තීරණය මුදල් තත්ත්වය සලකා බලලා සුදුසු පරිදි අයවැය යෝජනාවක් ඉදිරියට ලබන අයවැයෙන් ක්‍රියාත්මක කිරීම අධිර වශයෙන්. එතන මා මට කිව්වේ ඔය රහස් කියන ඇත්ත වශයෙන්ම මේ ගරු සභාපතිතුමනි හසන් සභාපතිතුමනි ඔබත් මාත් දන්නවා අපි පුංචි කාලේ ඉන්නකොට මේ අයවැය කියන එක රහස් ඒකයි මං කිව්වේ. එතකොට මා ඔබට හැම රටට ප්‍රකාශ කරන්නේ අයවැයෙන් ඉදිරිපත් කරන තියෙන යෝජනාවක් මටවත් මුදල් ඇමැතිතුමාටවත් දැන් කියන්න බැහැ කියන එක තමයි මං කිව්වේ. මොකද අයවැය කියන එක රහස්නේ. ඒක තමයි මා මගේ අවබෝධය කියලා පැහැදලා දෙන්නේ මම. එතකොට තව මුදල් ඇමැතිතුමා ළඟට යන්න පුළුවන් කිව්වේ ලේකම්තුමා පොරොන්දු වුණා කියන එක. මම පොරොන්දු වුණේ මෙහෙමයි. මම ඔය ටිකත් පැහැදලා දීලා මං කිව්වා ඔබට මා පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මේ කාරණේ නිසා සාකච්ඡා කරන්න යන්න මං ගරු ඇමැතිතුමාගේ ප්‍රොටෝකෝල් එක තියෙන ගරු ඇමැතිතුමාට ඇමැතිතුමාට කිව්වා ඒක ඒ විදිහට ඔබතුමාලා දාන්න කියන එක. එතකොට මට වැඩි ප්‍රබලයි මම මේ කොහෙන්වත් ආපු ඊයේ පෙරේදානේ. එතකොට ස්ටාලින් සර්ලා මහින්ද ජයසිංහ සර්ලා යල්වෙල හාමුදුරුව සුමංගල හාමුදුරුව මේගොල්ලෝ ප්‍රබල වෘත්තීය සමේ තරිතනේ. එතකොට ඒ අයට මේ යම්කිසි සැලකිල්ලක් ඇතිනේ ඕනම කෙනෙක් මොන රජයක් හෝ ඒවා ප්‍රබලයිනේ. එතකොට ඒ නිසා ඒගොල්ලන්ටත් ගන්න පුළුවන්. නමුත් මේ කාරණේ මට මම පැහැදිලි කරලා දුන්න මේක මෙහෙම සුබෝධිනී කමිටුව වෙන්නේ නැහැ. සුබෝධිනී කමිටුවේ එක පියවරක් විදිහට දීම කියන එක කිසිසේත්ම වෙන්නේ නැහැ සර්. එතකොට ඒකේ අයවැයෙන් එන්නේ ඊට පස්සේ අනිත් කාරණා පිළිබඳව ගිය සතියේත් අපි කිව්වේ හම්බුණාන් පස්සේ සංවෘත සේවාවක් කිරීම. මම හැමෝම සංවෘත සේවාවක් කියන්නේ මොකක්ද? මොකක් අරමුණු කරගෙනද? ඒකේ මොනවාද? එතකොට ඒ අය දන්නෙත් නැහැ මම දන්නෙත් නැති නිසා අපි නිර්මාණය කරන්න ඕන දෙයක්. එතකොට ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමත් එක්ක සාකච්ඡාවක් තියලා තිනවා. ඒකෙන් අපි යම්කිසි තැනකට ඇවිල්ලා තිනවා. මේ අයත් එක මම ඒව සාකච්ඡා කරනවා. ඊට පස්සේ මාස 6ක් ඇතුළත අනුකමිටුවේ 7 වෙනි පරිච්ඡේදයේ තියෙන අනිත් සිළුම් දේවල් ක්‍රියාත්මක කිරීම සහ ඒ ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන්න කියලා තිනවා. එතන මේකේ රුපියල් 5000 දීමනාව කියලා දෙන්නේ ඒක කවුරුත් කියපු එකක් නෙමෙයි ගරු මුදල් අමාත්‍යතුමාගේ සොයන් නිරීක්ෂණයක්. මහභාණ්ඩාගාර නිරීක්ෂණයක් රුපියල් සේවයේ නියුතු වන අයට විශ්වාසයක් ඇති කරන්න සැප්තැම්බර් මාසයටත් ඔක්තෝබර් මාසයටත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයේ නිරත වෙන්න ඔන්ලයින් කරන්න ඒකනේ කරන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා විශ්වාසයක් ඇති වෙන විදිහට රුපියල් මේකේ තියෙනවා ගණන් හදලා බලන්නකෝ. රුපියල් බිලියන එකහමාරකට වැඩි වෙනවා එක මාසයකට ඕටික දෙන්න. එතකොට ඒ වගේ විශ්වාසයක් ඇති කරලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගත් අධ්‍යාපන අමාත්‍යාංශය අපි අරගෙන තිනවා. ඒ නිසා මේ පිළිබඳ මම වචන හරමයකට පැටලෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වාගේ ගරු සභාපතිතුමනි ඒ භූමිකාව ඇවිල්ලා වෘත්තීය සමිති භූමිකාව. එතකොට මා කියන්නේ ඔවුන් මේ සටන දිනලා තියෙන්නේ අර කාරණා මත බිලියන 8.92ක කිරිම දෙන්න පුළුවන්නේ වැටු සේවක සංඛ්‍යාවකින් නිර්දේශ කරපු එක. නමුත් මේක පසුගිය රටෙන් දීපු නැති එකක් ගත්ත නැතික රුපියල් බිලියන 33ක ප්‍රතිපත්තිම වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අරගෙන තිනවා. ඒකෙන්ම ගුරු විදුහල්පති වෘත්තීය සටන දිනලා කියන එක තමයි මා කියන්නේ. එතකොට මේ අවස්ථාවේ ගත්තොත් එහෙනම් මේ අසීරු අවස්ථාවේ මෙච්චර දේවල් අපි කරලා තිනවා රජයක් විදිහට මම නෙමෙයිනේ කරලා තින්නේ. මේක ගරු අමාත්‍ය මණ්ඩලය කරලා තින්නේ. එතකොට ඒක පැහැදිලි කිරීම මම ලිඛිතව දුන්නා. ඊට පස්සේ ඒක අපහැදිලි කොහොම නැවත සාකච්ඡාවක් දුන්නා. එතෙන්දී ඔය සියලු දෙනා ඉතා හොඳයි ස්ටාලින්සත් හොඳයි මට කිව්වේ අපිට මේක අවසන් කරන්න ඕනේ. දැනුත් ඒගොල්ලෝ ඉන්න මතේ ඒකනේ. ඒ නිසා මා ඕන වෙලාවක සංවෘත සේවා පිළිබඳ දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් කරුණු ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අයවැය තෙක් මටවත් මේ රටේ කාටවත් කියන්න බෑ මොකද්ද කරන්න කියන එක. හැබැයි ප්‍රතිපත්තිමය විදියට ක්‍රියාමාර්ගයක් ගනිවි අනිවාර්යෙන්ම රජය. මේ රජය කියලා කියන්නේ ඇහුම්කන් නොදෙනවා නම් අර විදිය ගන්න බෑනේ. ඒක මගේ පැහැදිලි කරලා දීම මගේ යුතුකම සහ මගේ වගකීම. එනිසා මා කියන්නේ අපි සියලු දෙනා එකහුව වෙලා මේ ඉතාම අභියෝගාත්මක අවස්ථාවේ දරුවන් වෙනුවෙන් එකහුව වෙලා දැන් අපේ තියෙනවානේ ගුරු දිනේ තියෙනවානේ ඔක්තෝබර් 6 ලෝක ළමා දිනේ 1. එතකොට අපි මේ වගේ නිමිත්තක් අරගෙන මේ සියලු දෙනාට මම පහදලා දෙන්නේ මගෙත් එකඟ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කරුණුත් එකඟ වෙන්න. මේ කරුණු ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනද you can't hide facts කියලා. Facts won't lie. එතකොට මගේ අනුදැනුම හැටියට වචන නෙමෙයි. මේවා ඇවිල්ලා කරුණු දත්ත. ඒ දත්තත් එක්ක අපි එකවෙමු.
ලංකාවෙ තියෙන පාසල් 200ට අඩු 5131ක් මේකේ තියෙනවා ළමයි 105 දක්වා පන්ති තියෙන පාසල් තියෙනවා 3884ක් මේවා තියෙන්නේ මේ කොළඹ නෙමෙයි බඹරකන්දේ ඇල්ලට පල්ලෙහා තියෙනවා ඉස්කෝල දෙකක් ඒකේ ඉන්නේ එක ළමයි ගුරුවරු දෙන්නයි අනෙක් එක ගුරුවරු තුන්දෙනයි ඒතර අපි ළඟ දන්නවා කොච්චර මේ අන්තර්ජාත පහසුකම් නැති සංඥා නැති පාසල් කොච්චරද කියලා අපි දන්නවා මේ වගේ අපි අධ්‍යයනයක් කළා මේ වගේ අභියෝග වලින් අපි ජය ගන්න ඒවෙන් තමයි එන්නේ පාසල් පද්ධතිය ලස්සන විදිහට කරන්න පුළුවන් විදිහට ඕනම රජෙක්ට මේ අභියෝගයෙන් මං ඉගෙනගත්තු දේවල් තමයි කොහෙද සිග්නල් තියෙන පාසල් පාසල් 10155ක් තියෙනවා ලංකාවේ පාසල් 90%ක් තියෙන්නේ 1000ට අඩු ළමයි සංඛ්‍යාව 1000ට 90%ක් 10155 177ක් තියෙනවා ළමයි සම්පූර්ණ සංඛ්‍යාව 500ට අඩු කවුද මේවා දන්නේ මාත් දැනගත්තේ කොහෙද මේක තමයි සර් අධ්‍යාපනය කියන්නේ ඒ නිසා මේක ඉතාම හොඳ දෙයක් අපිට කරන්න පුළුවන් ලොකු පුණ්‍ය කර්මයක් ඒ නිසා මා ස්ටාලින් සර්ටත් ඔය සියලු දෙනාට ආයාචනය කරනවා දරුවන් වෙනුවෙන් මේ කරුණ ටික මට බනින්න ඒක මට කිසි ගැටලුවක් නැහැ මට මෙන්නයි කියලා මා කියන්නේ වෛරයෙන් වෛරේ නොසන්සිඳේ 1951 කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝට ලාංකිකයෙක් ගිහිල්ලා තමයි ජපානයට සම්පාදක දානකොට නහි වේරේන වේරාණ කිව්වේ ඒ කියලා තමයි ජපානයේ අද ලෝකේ බුමට සමතලා වෙච්ච ජපානය තාක්ෂණයෙන් නව උත්පාදනයෙන් ආවේ ඒ නිසා අපිට පුළුවන් ජෝසෙෆ් ස්ටාලින් සර්ලට පුළුවන් මේ එක මොහොතින් අද මේක මේ විදිහට මේක අහලා මේ වැඩසටහන අහලා ඔබතුමාගේ උපදෙස් අහලා මගේ වහන්න එපා ඔබතුමාගේ සර්ගේ උපදෙස් අහලා මේ රටෙන් මුළු ගුරුවරන්ට ඔය සියලු දෙනාට ගෞරව කරනවා නැතුව මේ එක සූත්‍රීය සම්මිතය දෙක කරව මේවා කිව්වයි කියලා ඒව හුදු සිල්ලර කාරණා එහෙම නෙවෙයි අපි හිතන්න ඕනේ ලොකු පරාසයකට පුළුල්ව දුර බලන්න ඕනේ එනිසා මා හිතන්නේ මා මේ වෙලාවේ ඔබ දීපු අවස්ථාවට බොහොම ස්තුතියි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මේ සභාපතිතුමා හත්සන් සර් බොහොම ස්තුතියි ඔබත් ආවේ මමත් ආවේ කොයි මේකෙන්ද කියලා අපි මන්දන අර ඉස්සෙල්ලා වැඩසටහනේ කිව්වේ අපේ ගුරුතුමා තාමත්යයි ඉස්කෝලේ කොච්චර සුන්දරද බලන්න ඒවා එදත් එකයි අදත් එකයි හෙටත් එකයි අපි කොහෙ ගියත් අපේ ගුරුතුමා නෙමෙයි ඉස්කෝලේ යන්නේ අපි ඉස්කෝලේ යන්නේ ජෝසප් සර් ඉස්කෝලේ යන්න මහින්ද සර් ඉස්කෝලේ යන්න යල්වෙල හාමුදුරු ඉස්කෝලේ යන්න සුමංගල හාමුදුරු ඉස්කෝලේ යන්න වසන්ත හඳපාංගොට ඉස්කෝලේ යන්න ගිහිල්ලා මතක තියාගන්න අපි කොහොමද දුක් විඳලා ආවේ අපිට මේ ඔක්කොම කතා කරන්න පුළුවන් ඒ ඔක්කොම කතා කරන්නේ අපිට කතා කරන්න භාෂාව ඉගෙනගත්තු නිසා ඒ නිසා අපි ඒක හොඳට හසුරවන්න ඕනේ සුභවාදීව හසුරවන්න ඕනේ ධනාත්මකව හසුරවන්න ඕනේ ළමයින්ට සමාජයට අපි සියලු දෙනාට ආදර්ශයක් වෙන්න ඕනේ ඒ ආදර්ශයක් වෙන්න නම් පොඩ්ඩක් හික්කන කොයි ලෝකෙද මම කියන්න වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉල්ලන සියලුම දේවල් ලැබිලා තින්න කොහෙද අපි අතරමතනකට එන්නේ එසම මම වැඳ නමස්කාර ඉල්ලම මහාචාර්යවරයෙක් නෙමෙයි කියලා හිතන්න සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මම වැඳ නමස්කාර කරලා ඉල්ලනවා මේ කටයුත්ත මෙතනින් අවසන් කරු මේ කරුණ ටික අවබෝධ කරගෙන බොහොම ස්තුතියි හොඳයි මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා බොහොම ස්තුතියි අප සමග කතා කළාට විශේෂයෙන්ම මහා දැවෙන ප්‍රශ්නයක් අපි මේ ගත්තේ කපිල පෙරේරා මහත්මයාත් එහා පැත්තේ තියාගෙන ස්ටාලින් මහත්මයාත් එක්කත් කතා බහ කර කර මේ සාකච්ඡාව ඉස්සරහට ගියේ බොහොම අමාරු තාලෙකින් කෙසේ වුණත් පන්දු අතේ තියෙන්නේ ස්ටාලින් මහත්තයා ළඟ